මුළු අධිකරණ ශේෂ්ඨයටම ලොකු පණිවිඩයක් ගිහින් තියෙනවා. ඒකේ ස්වාධීනත්වය පිළිබඳව සමාජයේ දැන් මතයක් සහ කතිකාවතක් ඇති වෙලා තියෙනවා. ඔබතුමියලා විශේෂ අධිකරණයක් කියලා අධිකරණයක් පිහිටෙව්වනේ. ඒ අධිකරණයේ තියෙන නඩු තීන්දුව දානකොට ඒකේ අපීල් එකක් කරන්න බෑ. මිනිස්සු ඉලක්ක කරගෙන නම් අපි උසාවි ගේන්නේ නැහැ. නෑ අපි ගණාවෙත් නෑ. මේකේ කාගේවත් ඉලක්ක කරගෙන කළා නෑ. මට වෙලා තියෙන්නේ වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටිලා. පිල්ලියන් මහත්තයා ගැන අපේ මේ ජොන්සන් නැමතුමා හැමතිස්සෙම කියනවා. නෑ ඔබතුමා හැමතිස්සෙම කියනවනේ. जयशेखर महत्व आदर विदेश सेवा नियुक्ति कार्यान वचन बलापुर අද ඉන්ෂුරන්ස් එකෙන් ගහපු එක විදිය කියලා දෙන්න. ඔබට යන්න නැතුව ඔබ මේ කතා කරගෙන යන්න. වැඩි සෑයට යන්න එපා. ඔබතුමා කතා කර ඔබ මේ කතා කරගෙන යන්න. ඉලෙක්ෂන් කැම්පේන් මැනේජර්ලා තමයි සමහර කොමිෂන් වල සභාපතිව. එතනින් නීතියේ සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ. යුක්තිය සාධාරණ ඉටු කරන්න මැදිහත් වෙච්ච විනිශ්චකාරවරුන්ට ඒ අදාළ උසස්වීම් දීලා නැහැ. මේ තුලින් මිතා පැහැදිලි මේ අධිකරණයේ ස්වාධීනත්වයේ නෙමෙයි. දුරකතණයෙන් මේ නඩු තීන්දුව කිව්වා කියන කතාවක් යන අධිකරණයේ ශේෂ්ඨය තුල. ඔය කියන විදිහට සාක්ෂි තියෙනවද ඔබතුමාග? නිකන් කියන්න එපා. ඕක හොඳ නැහැ. ඒක අධිකරණයටයි හොඳ නැත්තේ. අධිකරණයට හොඳ නැති දේ කරලා ඉවරයි. ඒක තමයි මම අහන්නේ. සානි අභේසේකරගේ ගෙදරට ගිහිල්ලා බැලුවොත් අපිට දැන් ආරංචිලා දෙන අවුරුදු 15කට ඉස්සලා තිබුණ පරම පුටු සෙට් එකමයි තවම තියෙන්නේ. හොරගම් කරන මිනිහෙක් නම් මේ ඔක්කොම කරනවා හැබැයි මට ආරංචි කියකව තුමා එක තැනකදී මෙහෙම කතාවක් කියලා දිනවා කිය. ජනල්ලා සමාර්ථන් වලට බලපෑම් කරා කියලා දිනවා. පොලිසිය දේශපාලනය කරන වෙන්නේ යන්නේ එහෙමයි මන්ත්‍රීතුමනි. අර කැලණියේ මහා රාගය ආවා වගේ දැන් පැණිය දිහ වෙච්ච දේ. සූරපප්පගේ අරිස්තේ වගේ. අවුරු මේලා ඇයි දන්නේ කර කතා කරන්නේ මේගොල්ලෝ පැණි බීලා දන්නේ. ෆයිසර් කියන ඉන්ජෙක්ෂන් එක ගේන්න ඕන. වියතුන් ඉන්න රටේ මිනිසුන්ට පැණියක් පොවන. සෝරි. වෙදපප්ප තමයි ඒක හැදුවේ. 1955 සූර්යග්‍රහණයක් ලංකාවේ ඇති වුණා. එදා දැම්මා බොණ්ඩ කියලා වදකහසුදි. මිනිසු ඔක්කොම පොලිමේ රෝහලට ගියා. එදත් මේ වැඩේ මුලදුන්නේ මාධ්‍ය ආයතනයක් අද ඒක කරනවා මාර පොරක් ඇන්ටිජන් අවුරුදු 5ක් සර් සර් යස් සර් නෝ සර් කියලා රනිල් වික්‍රමසිංහත් එක්ක ඔක්කොම කරලා දැන් කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා හින්දලු තමුනාස්සලා කැබිනට්ෙම වග කියන්න ඕනේ මේවට අධිකරණ ඇමතිතුමිය ඔබතුමිය මටත් දැම්ම නඩුව මහින්දානන්ද අලුත්ගමකට කැරම් බෝඩ් ගෙනාවා කියලා විශේෂ අධිකරණේ නඩුවක් දැම්මා කැරම් බෝඩ් ගේන්න වෙන අමාත්‍යංශකින් ගෙවන්න වෙන අමාත්‍යංශකින් කැරම් බෝඩ් ක්‍රීඩා භාණ්ඩයක් වෙච්ච නිසා ක්‍රීඩා භාණ්ඩ ඇමතිතුර නඩුවක් දැම්ම මෙන්න තමුනාස්සලාගේ අධිකරණ ඇමතිතුමිය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා ගෙනෙලා කෑගල්ල මේ මනුස්ස අහිර කරලා හිටියා අධිකරණ ඇමතිතුමිය කොළඹින් ගෙනෙලා ඔබ තුමලව කීපාරක් චෙක් කරාද සරන් ගලලා අපිව චෙක් කරුවේ අපේ පස්සපස්ස බලන්න ඕනයි කිව්වා හරියෙන් ප්‍රනාන්දු මහත්තයාගෙන් දරුණු ප්‍රහාරයක් ආණ්ඩුවට එල්ල වෙනකොට හැමදාම ආණ්ඩුවට තියෙන එකම ආයුධයයි අර අකුණු ගහනකොට එළියට දාන යකඩ දානවා වගේ මහින්ද ආනන්ද අලුත්ගමගේ මහත්තයා තමයි එළියට දාන්නේ ඔබ තුමා සාධාරණීකරණය ගැන කතා කරනවා ඔබ තුමා අර චෙක් කළ සල්ලි ටික කිව්වද ඊයේ පෙරේදා ජයශ්‍රී මහ බෝධිය ළඟ පිස්සු කලපු එක්කෙනා කියන එක්කෙනා මම මුළු රටම එළිදරව් කරනවා මම බලා ගන්න දැන් ජොන්සන් ප්‍රනාන්දු ඇතුමයි මෙතුමිය අතර විවාදයක් ගියා බල්ලකොට ජොන්සන් ප්‍රනාන්දු මහත්තයාටත් අපේ ඇමතිතුමිය හොඳට සලකලා තියෙනවා බත් පැකට් එකක් තියවල තියෙනවා මහා නිකන් පටල ගන්න එපා සාමාන්‍ය විමාංශිර කරුවෙක්ට ගෙදරින් කැම ගෙන දෙක අලුත් දෙයක් නෙමෙයි ඔබතුමා දාම ගියේ නෑනේ කොසල් රජුරුවන්ට ඇති උනාලු අනාගතය දැකීමේ හැකියාවක් බුදුන්ගෙන් බණ අහලා කොසල් රජුරුවන්ගෙන් අහුවලු කවදද ඔය නරක අනාගතය එන්නේ කියලා කොසල් රජුරුව කිව්වලු ඒක එන්නේ ලංකාව නැමැති රටේ UNP නැමැති ආණ්ඩුව කාලේ කියලා විදේශ රටවල් වල ගිහලා ඉතින් අද බදුල්ල මිනිස්සු නැති වෙනවා බදුල්ල මිනිස්සු කොහමද උඩ ගියේ ජපානේ කොරියාවේ අයි කියලා බලාගෙන හිටියා ගියා ජපානේ නෙවෙයි කොරියාවේ නෙවෙයි ගියා අපායේ තමයි ගියේ අනව යවනවා කියලා යවුවා මගුලකුත් නැහැ ගහපු බෙරේකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ අන්තිමට පෙට්‍රල් කෑන් එක බොරුවට උස්සගෙන ආවත් මේක ගිනි තියන්ද ගිනි තිබ්බ මගුලකුත් නැහැ විදේශ රැකියායි ක්‍රීඩායි තිබ්බ හදපු පිට්ටනියක් නැහැ බණ්ඩාරවල පිට්ටනිය එහෙමමයි බාගෙට හාලියල පිට්ටනිය බාගෙට වැඩ කරන්න වැඩ කරලා කලස් පෙන්නන්න ගන්න කලස් පෙන්නන මිනිස්සු ඉන්නෝ ඔය පිටිපස්සේ ආයේ කලස් පෙන්නපුවා අර ඉඳුනිල්ලා හෙක්ටප්පු හැමිලා සර්ලගේ ඥාතීන්ගේ සර්ලගේ ළඟම හිතවතුන්ගේ ඒතිබිච්ච නඩු ටික දැන් සියල්ල දවස ගන්න ගැලවිලා යනවා ජනතාවගේ නඩු එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ බන්ධනාගාර රැඳවියන් තුල ගිනියාවේ තිබිලත් නැහැ වෙඩි තැබීමක් සිද්ධ වෙලා තියෙනවා මරණ පරීක්ෂණ නැහැ ඔබතුමා කිව්වා මරණ පරීක්ෂණ නැහැ කියලා ඒක නිවැරදි නැහැ ගරු මන්ත්‍රීතුමා ඒ කාලණන් කිව්වේ මොකද්ද නාමල් රාජපක්ෂගේ ලැම්බෝගි දුබායි මැරියට් හෝටලේ රත්තරන් අස්පය අපේ ගෙදර ලැට්වලත් හැරුවා සභාපතිතුමනි රත්තරන් හම්බේ කියලා ඔබතුමාලා ලෝකේ ඉන්න කම්පියුටර් මොලේ ආර්ථික ඔස්තාර කියලා ගෙනාපු කෙනා මහ බැංකුවත් මංකොල්ලකේ ඔබ තමුන් ආසද්දක එක
එකතු වෙලා මහ බැංකු අංච වංචාව පිළිබඳ පරීක්ෂණ අපි කරනවා. හැබැයි ඒකට සම්බන්ධ සියලුම දෙනා අපි අධිකරණයේ හමුවට ගියේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.